තෙරුවන් සරණයි. අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේ සම්බන්ධ වුණේ. පැමිණිල්ලක් බාර දුන්නා. පහුගිය දවසකදී අපි දැක්කා දිගින් දිගටම රාජ්‍ය නොවන වැඩපිළිවෙලක්, රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙමින් ජාත්‍යන්තර අරමුදල් වලින් යැපෙන අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමකට සමාන ආගමික කල්ලියක්. ඒ කල්ලියේ එක පිරිසක් තමයි බෝනගේන් කියන කල්ලිය. ඒකේ ජෙරම් කියන පුද්ගලයා පහුගිය දවසකදී බුදුදහමට දැවැන්ත අපහාසාත්මක විදියට ප්‍රකාශ නිකුත් කළා. ඒ වගේම ඊට පස්සේ සැලසුම් සහගතව යම් යම් කණ්ඩායම් මේ විදියට සැලසුම් සහගතව බුදුදහමට අපහාස කිරීම, වික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම ආදී චෝදනා ඉදිරිපත් කරමින් විවිධ ආගමික සංහිඳියාවට බාධා වෙන අයුරින් කටයුතු කරන බව පේනවා. ඒ පිළිබඳව අපි පැමිණිල්ලක් දැම්මා. පහුගිය දවසකදී ගත්තේ ඊ පෙරේදා දිනේදී ගත්තේ නතාෂා කියන කාන්තාව. ඒතොර ඒ කාන්තාවට අනුබල දෙමින් කටයුතු සිද්ධ කරන්නට වේදුණු විශාල පිරිසක් පසුපසින් ජීවත් වෙන බව අපිට පේනවා. ඒ වගේම මේක එක හුදු නතාෂාට පමණක්වත්, ජෙරම්ට පමණක්වත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේකේ පිටිපස විශාල පිරිසක් ඉන්න බව පේනවා. ඒ නිසා මේක එක්කෝ ඇමරිකන් මුදල් වලින් යැපෙමින් ඒ ආයුධ විකිණෙන්නේ නැති නිසා මේ රටේ යුද්ධයක් නැවත ආරම්භ කිරීමේ වැඩ කටයුත්තක් කියලාත් අපිට පේනවා. ඒ නිසා අපි සිංහල බෞද්ධයෝ විදියට කාටවත් හානිදායක වෙන විදියට කටයුතු සිද්ධ කළ නැහැ. සියලු ආගමික සංහිඳියාවට ආරක්ෂා වෙමින් තමයි භික්ෂුන් වහන්සේලා අනුශාසනාවන් සියල්ලම සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි මේ රටේ මුස්ලිම් දහම, කතෝලික දහම, ක්‍රිස්තියානි දහම, ඊගාවට අනෙකුත් Hindu දහම අදහන විශාල පිරිසක් මේ රටවල් ඉන්න සංහිඳියාවේ කටයුතු සිද්ධ කරන්නේ. අපි දකිනවා සමහල්ලාට වැල්ලවත්තේ කෝවිලේ යන පූජා පෙරහැරකට අපේ සහයෝගය සමහරලාට දෙනවා. අපි සාමාන්‍යයෙන් එක්කෝ දන්සලක් දෙනවා, ඊගාවට මොන හරි දෙයක් අපි ලබා දීමේ කටයුත්ත කරනවා, ඒවට ආධාර අනුබල දෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නැතුව මේ දැන් මේ වෙනකොට මේ රටේ LTT ත්‍රස්තවාදයේ නිමාවටපත් වෙලා තියෙන යුද්ධමය වශයෙන් එක පරාජය කළා කියලා අපි හැමෝම දන්නවා. දැන් රට යම් ක්‍රමයකින් ගොඩනැගෙන්න යම් පිටුවහලක් ලැබෙමින් පවතින අවස්ථාවක්. මේ වගේ අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලා ප්‍රකෝප කරවලා ඒගාවට සාසනික විරෝධී ක්‍රියාවන් සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි, බුදුදහමේ හරපද්ධති පමණක් නෙමෙයි, බාහිර සාධකවලට පවා පහර දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. කද කල්ලි කණ්ඩායම් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සංස්කෘතියට විනාශ වෙන විදිහට කටයුතු කරලා තියෙනවා, සભ્યත්වයට සදාචාරයට විනාශ වෙන විදිහට කටයුතු සිද්ධ කරලා තියෙනවා. දැන් අපි දැක්කා නටාෂාගේ ප්‍රකාශ තුලදී සඳහන් වෙනවා බෞද්ධ කාන්තා පාසල් පිළිබඳව. ඒ සඳහන් කරන වෙලාවේදී ඒක එයා කියනවා ගෑනු ළමෙක් වාඩි වෙනකොට ගවුම හදාගෙන වාඩි වෙන්න ඕනේ, වාඩි වෙනවා. ඊගාවට විවිධ ආකාරයෙන් ඒ වගේ දේවල් කරන්න, ඒ වගේ දේවල් නැති කරගනින්න කියලා ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ සදාචාරයේ මේ සભ્યත්වයට මේ ගහන්නේ. ඒ නිසා මේවා තුලින් ඇති කරන්නේ දැවැන්ත විදිය ආගමික ගැටුම්කාරී වාතාවරණයක් ඇති කරන්න සූදානම්. ඒ නිසා අපි රජයට මැදිහත් වෙනවා, රජයට මැදිහත් වෙලා අපි කියන්නේ කටයුතු කරන්න කියලා. මොකද බෞද්ධයෝ කියලා කියන්නේ අපි පන්සිල් අරගෙන හිංසා අහිංසා අවිහිංසාවාදී පිරිසක් විදිහට කටයුතු කරනවා තමයි. හැබැයි ඉතින් ඒකට එරෙහිව කටයුතු කරන්න කවුරුරේ සූදානම් නම් අපේ බෞද්ධ අපේ ළමයිත් ඉන්නවා. මේවා නහයට අහන්න ඇති කොල්ලෝ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම නිවන් දැකලා නැහනේ. ඒ නිසා අපි මතක් කරන්නේ මේ නිවන් නොදකපු කොල්ලොන්ට පරිබාහිර ඇති කරලා ප්‍රශ්න ඇති කරලා නැවත ඔය ගැටුම්කාරී වාතාවරණ ඇති කරලා කොල්ලෝ මරාගෙන මරන තත්ත්වයට පත් කරන්න එපා. බෞද්ධයොත් බෞද්ධ වෙච්ච කොල්ලෝ යථාර්ථය අවබෝධ නොකරගත්ත බෞද්ධ ළමයි ඉන්නවා ඒ වෙනුවෙන්. ඒ නිසා ඒ වගේ තත්ත්වයට පත් කරන්න එපා කියන කාරණාව තමයි මතක් කරන්නේ. අපි සෑම වෙලාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කරේ මේ කියන පුද්ගල පිටිපස තවත් විශාල පිරිසක් ඉන්නවා. අපිට තොරතුරු දත්ත ලේඛන ඇතුව අපි මේවා ඉදිරිපත් කරලා තිනවා. ඒ නිසා ඒ සියලු දෙනා මත්තරංගුට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න, එහෙම නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් ඉදිරි කාලය තුළදී විශාල ගැටුම්කාරී වාතාවරණ මිනිහෙකුට පාරට බැහැින් බැරි තත්ත්වයකට පත් වෙයි. අන්‍යාගමිකයෙකුට එහෙමයි වෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය ඇති කරන්න එපා. සාමකාමීව සාමූහිකව කටයුතු කරන්න සහයෝගය ලබා දෙන්න කියන එක තමයි අපරාධ දෙපාර්තමේන්තුවට කියන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න, නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව කැලෑ නීතියට ඉඩ දෙන්න එපා කියන කාරණා තමයි විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. ඔය කල්ලි කණ්ඩායම වලට අපි මතක් කරනවා. ඒක නිසා අපේ තියෙන හැදියාව සංහිඳියාවට බාධා කරන්න එපා. මොකද අපේ වටේ ඉන්න කොල්ලොත් ඔක්කොම නිවන් දැකලා නැහැ, රහත් වෙලා නැහැ. ඒ රහත් නොවෙච්ච පිරිසක් ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගමන් මාර්ගයට අවතීර්ණ වෙන්න හදනකොට වෙන පැත්තකට ඇදලා දාලා අර ගැටුම්කාරී වාතාවරණ නිර්මාණය කරන්න එපා කියන කාරණාව තමයි විශේෂයෙන්ම අපිට මතක් කරන්න තියෙන කල්ලි කණ්ඩායම වල. තවත් කට්ටියක නම් ටිකක්ද බාර දෙන්නේද? අර තව ඒ කියන්නේ අර පිරිසට අමතරව පරිබාහිරව දැන් වෙබ්සයිට් ගත්තාම විශාල ප්‍රමාණයක් මේ වගේ දේවල් තියෙනවා.
මේක සැලසුම් සහගත ජෙරම්ගේ ප්‍රකාශය විතරක් නෙමේ නටාෂාගේ ප්‍රකාශය විතරක් නෙමේ තවත් විශාල පිරිසක් මේක වටේ ගොනුවෙලා කල්ලි කණ්ඩායම් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතොර මේ අපි කියන්නේ එක පැත්තකින් අවියාවුද විකුණ ගන්න බැරි වෙන ජාත්‍යන්තර සංවිධානවලට අවියාවුද මේ විකුණන්න අවශ්‍ය වෙන වාතාවරණය හදන්න සල්ලි පම්ප කළා මේ වගේ පුද්ගලයෝ හරහා මේ රටේ ගැටුම්කාරී වාතාවරණ නිර්මාණය කරන්න තමයි හදන්නේ. ඒකට මූලික අවස්ථාවේදීම මේක ලැප්තනම ලොප් කරන්න කටයුතු කරන්න කියන එක තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කරන්න තියෙන්නේ. සිවිල් සංවිධාන මාධ්‍යම තුල කියන මේ ආවත්තරම් වල ගන්න එපා. ඒ තමයි තවන්ගේ අයිතිවාසිකම්. වෙලා තියෙන්නේ මේවට සම්පූර්ණයෙන්ම සල්ලි විවරණේ තියෙන්නේ. මේ මූලධර්මවාදී කණ්ඩායම් මේ වගේම එන්ජිඔ කණ්ඩායම් තමයි අද ගොඩක් තියෙන්නේ. දැන් පහුගිය දවස්වල අපි දැක්කනේ එන්ජිඔ කණ්ඩායම්නේ මෙරට ක්‍රියාත්මක කරේ. දැන් අරගලය තුලිනුත් කිව්වේ කසාවතරනේ බැන්නේ. ඊගාට භික්ෂුන් වහන්සේලාටනේ අපහාස කරේ, සාසනයටනේ අපහාස කරේ. ඒ නිසා මේ වගේ මේවට සම්පූර්ණයෙන් අපි දැක්කනේ ඒවට සල්ලි දුන්නේ කවුද කියලා කිව්වනේ. අර කවුද නිමලන් කියනවා අපි තමයි මේ අරගල භූමියට සම්පූර්ණයෙන් කෝටි 250ක් වියදම් කරේ කියලා. ඒ වගේ පිරිසක් ඉන්නවා මේක යට. ඒ නිසා අරගලේමයි තමයි කියන්නේ ගන්න කරා. ඔව් ඒගොල්ලොත් මේකේ සම්බන්ධතාවයන් තියෙනවා. ඒ නිසා අරගලේ සමස්තේම නෙමෙයි. අරගලේ හොඳ පිරිසකුත් හිටියා. අවංක හදවතින් ගියපු පිරිසකුත් හිටියා. මේක මෙහෙව්වේ ඊටාම සුළුතරයක්. ඒ කට්ටිය තමයි ඒ කටයුත්ත සිද්ධ කරේ කියන කාරණා මතක් කරන්න ඕනේ. මේකේ තව නම් බාර දෙනවද? අද අපි 8 12 දෙනෙකුගේ විතර නම් බාර දෙනවා. ඊගාවට වෙබ්සයිට් කීපයකට නම් බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව සහ රනිල් රාජපක්ෂ ගැන අපි දිගින් දිගටම මේ වෙනකොට අනාවරණය කළා. ජනතාව හැටියට අපි පාරට වැස්සා අරගලයක් කරන්න ඒ තමයි බඩගින්න වෙනුවෙන් අපිට තෙල් ටික ඉල්ලලා ගෑස් ටික ඉල්ලලා මේ වෙනුවෙන් තමයි අපි අරගල කරන්න පාරට වැස්සේ. එතකොට මේ අපි සිදු කරගෙන ඔයගොල්ලන්ට මතක ඇති අපි මහා බැංකුව ගාවට සිංහල රාජ ජාතික සංවිධානය හැටියට ඇවිල්ලා අපි විරෝධතාවයක් ප්‍රකාශ කළා. මේ කවුද කබ්‍රාල් ඇතුළු මේ දූෂිතයන්ව මේ මහා බැංකුවෙන් ඉවත් කරන්න කියලා අපි පළමු වැඩිමුරේ පත්තු කරා. ඊට පස්සේ ලංකාවේ මිනිස්සු පාරට වැහැලා අරගලයක් ඇවිල්ලා මිනිස්සු තෙල් ටික ගෑස් ටික වෙනුවෙන් සටන් කළා. ඊට පස්සේ මේ අරගලය පරගලකාරයෝ ටිකක් විසින් ඇවිල්ලා හයිජැක් කරලා මේ අරගලය ඔවුන්ගේ ඩොලර් ගෙන මේ බඩගෝස්තරවාදී ව්‍යාපාරයකට මේක යොමු කරගත්තා. ඊට පස්සේ ඒ යොමු කරගෙන ගියපු ව්‍යාපාරයේ හිටපු කොටස් දිගින් දිගටම ඍජුවම මේකට පහර දෙන්න ගත්තා. භික්ෂුන් වහන්සේලාට සහ සිංහල බෞද්ධය ඉලක්ක කරගෙන වෛරී සහගත ප්‍රකාශන නිකුත් කරන්න ගියා. මේ මල්වත්තයි අස්ගිරියටයි වැඩිය පොල් අතක් තිබ්බනම් හොඳයි කියලා. එතකොට වෙසක් අලු කරලා ඒ වගේ ගොඩාක් බෞද්ධයන්ගේ හිතරි දෙන වෛරී සහගත ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කළා. ඊට පස්සේ අපි ඒ දිහාවලු බලාගෙන හිටියා. මේ අරගලේ ඊට පස්සේ අපි මේ පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කළා. මේක අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න ලැබුණා අපි අද මේ බාර දෙනවා සම්පූර්ණ වීඩියෝ සාක්ෂි සහ ලිඛිත සාක්ෂිත් එක්ක අද අපි සිංහරාවේ ජාතික සංවිධානය හැටියට බාර දෙනවා. මේක පිටිපස්ස හිටිය ඇමරිකානු සංවිධාන කීපයක්. දැන් ඔය අද අත්අඩංගුවට අරගෙන ඉන්න ගෑනු කෙනාගේ පිටිපස්ස ඉන්නවා ඇමරිකානු සංවිධාන ගණනාවක්. මේ ඇමරිකානු සංවිධාන ගණනාව ලෝකයේ යුදමය තත්ත්වයක් ඇති කිරීමට බලපාන සන්නද්ධ අරගලයකට සිවිල් අරගලවලට රට තුළ ඇති කරන ලිබියා උදාහරණය ලිබියාව ඒ වගේ සංවිධාන රැසක් මේ පිටිපස්සේ හිටියා. මොකද අපි උදාහරණයක් ඉදිරියට දැක්කා ඇමරිකානු තානාපතිවරිය අරගලයට අන්තිම මොහොතේ අන්තිම ඒ කියන්නේ පළවෙනි දවස් ඉස්සෙන් පස්සේ දිගින් දිගටම මේගොල්ලෝ වියදම් කළා. ඒගොල්ලෝ අරගලය වෙනුවෙන් පෙනී හිටියා. ට්විටර් ලිව්වා ඒගොල්ලෝ අරගලය වෙනුවෙන්. එතකොට මේ ඇමරිකානු තානාපතිවරිය මීට කලින් ලිබියාවනි ගියපු රටවල් ඔක්කොම අද ගිනි අරන් තියෙන්නේ. එතකොට මේ රටවල් එක්ක බලනකොට අද ලංකාව ගිනි තැබීමේ යුද්ධමය තත්ත්වයකට තල්ලු කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ කරන්නේ. අනිත් එක අපි දකිනවා මේකේ මේ නතාෂා කියන කෙනාව මෙයාව ගන්නවා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නවා. එතකොට මෙයාව ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගන්නකොට මෙයා එක දවසෙන් සූදානම් කරගෙන තියෙනවා සිංගප්පූරුව හෝ මැලේසියාවෙන් රටකට යන්න. එතකොට මෙයාට කවුද මේ දේවල් වලට ටිකට් බුක් කරලා දුන්නේ? හරි, දේව ලොකු ප්‍රශ්නයක්. අපි මේ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මේ අරගලයට සහ මේකට සම්බන්ධ මේ කට්ටියගේ බිට්කොයින් account ගැන විශේෂයෙන් විමර්ශනයක් කරන්න. ඔවුන්ගේ තියෙන පරිගණක මෙවලම් සහ ඔවුන්ගේ උපකරණ ජංගම දුරකථන උපාංග තුල තියෙන බයිනෑස් ගිනුම් පරීක්ෂණයකට භාජනය කරන්න. මොකද මේ සියල්ලටම අසීමාන්තිකව සල්ලි ඇවිල්ලා තියෙනවා. දැන් මේගොල්ලන්ගේ මේකට කෝටි 25ක ස්ටුඩියෝ උපකරණ, ඒ කියන්නේ කැමරා ඇතුළු මේ මඩ ගහන්න කෝටි 25ක උපකරණ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කෝටි දළ වශයෙන් අස්තමේන්දු කරන උපකරණ. එතකොට මේ උපකරණ වලට ආවේ සල්ලි කොහෙන්ද? එතකොට අපි විශේෂයෙන්ම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මතක් කරලා දුන්නා අපි පැමිණිල්ලක් යොමු කරා මුදල් විශුද්ධිකරණය සස්තවාදී වැළැක්වීමේ පනතත් 2006 අංක 57 දරන සිවිල් හා
දේශපාලන අයිතිවාසිකම් පනතෙනුත් මේගොල්ලන්ට නඩු දාලා මේ රට තුල යුදමය තත්ත්වයක් ඇතිකරන එක ගැන නවත් නතර කරන්න අවශ්‍ය වටවිටාව හදන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියනවා අර ඉංග්‍රීසි විතරක් කතා කරන්න පුළුවන් හිටපු ජෙරම් දැන් සිංහලෙන් දැන් මේගොල්ලොත් එක්ක අත්අඩංගුවට ගද්දී මෙයා එයා කිව්වනේ මම සිංහල කොල්ලෙක් කියලා, මම එලා සිංහල කොල්ලෙක් කියලා. ජෙරම්ට ඉතින් සිංහල කොල්ලෙක් නම් ඔයාලට කියනවා සිංහල කොල්ලෙක් නම් සිංහල විදියට නම් එන්න ලංකාවට ඇවිල්ලා වය නැතුව වැඩපිළිවෙල සකස් කරන්න. අපි මේ සාක්ෂි බාර දෙනවා. මේ සාක්ෂි බාර දෙනකොට ඔයත් එල කොල්ලෙක් වගේ ඇවිල්ලා මේවට මූණ දෙන්න. ඒ වගේම මතක් කරනවා මේවට බලපෑම් කරන්න එපා. අපි දැක්කා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ දැඩි වංචාවක් පුද්දෙච්ච බෝනගේන් වලට සම්බන්ධ ගොඩහේවා කියන පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය වුණා. එයත් මේ පිටිපස්සෙ ඉන්න කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඔබතුමාත් මේවට බලපෑම් කරන්න එපා. මොකද අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට බලපෑම් කළා වගේ අපි මේ දේවල් ගැන හරි සාක්ෂි ටික දීලා තියෙනවා. මේ දේවල් ගැන විධිමත් විමර්ශනයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.